බලන්න පුළුවන් නේ දැන් අදයි හෙටයි අනිද්දායි දවස් තුනම විවාදයක් තියෙනවා. මොකද ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු බොහොමයක් කතා කරන්න ඉල්ලා සිටේ. ඒ නිසා විවාදය දිගටම පවතිනවා දවස් තුනක්. මේකෙදි බලා ගන්න පුළුවන් විපක්ෂයේද ශක්තිමත් ආණ්ඩුවද ශක්තිමත් කියලා බලා ගන්න හොඳ අවස්ථාවක්. මේකෙන් තීන්දුව කරන්න පුළුවන් රටේ ජනතාවට කාටද වැඩි බලයක් තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක ආණ්ඩුව ශක්තිමත්ද කියන එක පිළිබඳව ගැටලු තියෙනවානේ. මේකෙදි හොඳටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මේක ශ්‍රේෂ්ඨාධිකරණයත් ඔය චෝදනා කරාට ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ පිළිබඳව මේ ගත්තු ක්‍රියාමාර්ගය හරි කියලා දන්නේ තියෙනවා. මම හිතන්නේ ජනාධිපතිවරණයක් කියන්නේ. නෑ ඉතින් ඒක කියන්න දෙයක් නෑනේ. ඒක කැබිනට් එකේ කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ කැබිනට් පත්‍රිකා පිළිබඳව. ඉතින් ජනාධිපතිවරණය තියෙනවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. නෑ අපිට කැබිනට් එකේ කියන ඒවා කියන්න බැහැනේ. ඉතින් කැබිනට් එක කියන්නේ රහස්නේ. ඒවා කැබිනට් එකේ කියන ඒවා කියන්නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතුමා අද කියන්නේ නැති ඒක. ඉතින් මම අපි කියන එක සාමාන්‍ය සම්ප්‍රදාය නෙමෙයි. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියන එක පිළිබඳව රටේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවනේ. මේ මනාප ඡන්ද ක්‍රමේ නැතුව මේ කොට්ටාසිර වගේ කියන මන්ත්‍රීවරයෙක් පත් කරන්න කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මතයට එකඟව ඉන්නවා. නෑ කිසිදු ආකාරයක කල්දැමීමක් ඒක සිද්ධ වෙන දෙයක් නෑ. ඉතින් මේ වගේ යෝජනා ඉදිරිපත් වුණාට ඒක ඕන මැතිවරණයකට යොදා ගන්න පුළුවන්. මේ සැරෙත් පුළුවන්, ඊළඟ සැරෙත් පුළුවන්. ඒ සම්බන්ධව කමිටුපත් වෙලා තියෙනවා. දැන් ගොඩාක් කමිටු තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැති කාලෙත් මේ ඒ වගේ කමිටුවක් තිබුණා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳව. දැන් අවුරුදු මා හිතන්නේ 5-6 කතර ඉඳලා මේ ඊටත් වැඩි කාලයක් ඉඳලා මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සාකච්ඡා යනවා, කමිටු තියෙන. හැබැයි ඡන්දෙකදී මේ වෙනස් කරන මට්ටමට ආවේ නැහැ නේ. ආවොත් පාර්ලිමේන්තුවට එන්න වේ, සමාජලාට 3-2 ඡන්දෙකටත් යන්න වේ. ඒ වගේ දෙයක් වෙනකොට ඉතින් බොහෝ කාලයක් තියෙනවා. ඒ වගේ මේ ලේකල ක්‍රමය ඒකල හා සමානුපාතික ක්‍රම විශ්වවිද්‍යාලෙම හොඳයි කියනවා. නමුත් ඒකෙන් සමහරු චෝදනා කරනවා මේ රජයේ බලාපොරොත්තු වෙන්නේ අර පළාත් සභාවට සහ මේ පළාත් පාර්ලිමේන්තුව මැදිවෙන් කරපු වැඩේ කරන්න වෙන කියලා. මොකද ඒ ක්‍රමය හරහා සීමා නිර්ණයෙන් කල්ලා දින පුළුවන් නිසා මැදිවෙන් කිසිසේත් නෑ වැඩක් නෑ නේද? ඉතින් මොකටද කල් දාන්නේ? දැන් ජනාධිපතිවරණේ මම තියෙන්නේ කලින්. ඊට පස්සේ ඉතින් කවුද මැතිවරණ කල් දාන්නේ? ජනාධිපතිවරණ දින්නේ එක නා එක්කෙනා කරන්නේ කල් දාන එක නෙවෙයි, කලින් තියෙන එකනේ. නැත්නම් ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් තියෙන කාලේ සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවන එක තමයි කරන්නේ. ඒ නිසා මේ කල් දාන්න මම හිතන්නේ කවුරුත් කටයුතු කරනවා. නැහැ කැබිනට් එකේදී ඒව කියන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා හැම වෙලාවෙම මේ කියලා තියෙනවා මැතිවරණ එනවා. ඒ නිසා රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න, කඩිනම් කරන්න, ගම්වලට ගිහිල්ලා වැඩ කරන්න කියලා මන්ත්‍රීවරුන්ට කියලා තියෙනවා. ඒ වගේම මේ දැන් ඊයේ පොක් කමිටුවෙන් ඉරාන් වික්‍රමත් මන්ත්‍රීවරයා අයින් වෙනවා. ඒ වගේම අද දයාසිරි ජයසිංහ මන්ත්‍රීවරයා ඉවත් වෙනවා. ඇයි මේ ඔවුන් ඉවත් වෙනවා? ඔවුන් කියන මේ පොක් කමිටුව මේ පිරිසුදුනේ මන් දන්නේ නැහැ. ඉතින් පිරිසුදු කියනද නැද්ද කියන එක ඉතින් කෝප් කමිටුවේ සභාපතිවරේ පත් වෙලා තිනවා ඡන්දේ. ඉතින් අත් එක්ක වැඩ කරන එක තමයි කාගෙත් වගකීම තියෙන. ඉතින් ඉන් එන්න ඕන කෙනෙකුට පුළුවන් විවිධ හේතු දක්වන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ගෙන් තමයි ඒක අහන්න වෙන්නේ. මට ඒක බලන්නකෝ. විශ්වාසය අනිවාර්යෙන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ ශක්තිය මේකේ මේ තවත් අහවුරු වෙනවා. මම හිතන්නේ මේක ආණ්ඩුව ශක්තිමත් කරන්න ගෙනා මේ විශ්වාස භංගයක් කියලා තමයි මම හිතන්නේ. මම හිතන්නේ විරුද්ධ පක්ෂයේ කට්ටියත් මේ ආණ්ඩුව ශක්තිමත් වෙලා යනවට කැමැත්තක් තියෙනවා. ඒකට තවත් දෙන අවස්ථාවක් විදිහට මම දකිනවා. ඔබතුමා අමාත්‍යවරයෙක් වශයෙන් ඊළඟ ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාට අනුරූප මැතිසනාය මතකයෙන් වෙනවා කියලා තියෙනවා. ඊළඟට ජනාධිපතිවරයෙක් එන ඉඟිවිලි තියෙනවා. මේ ආණ්ඩු පක්ෂ ඇමතිවරයෙක් විදිහට ජනාධිපතිතුමා දැන් ජනාධිපතිතුමා අභියෝගයක් බාරගත්තානේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා මේක බාරගන්න බෑ කියලා මග අරිනකොට, අනුර කුමාර දිසානායක මේක බාරගන්න බෑ කියලා මග අරිනකොට, ඊළඟට ඒ වෙලාවේ තනියෙන් ආපු රනිල් වික්‍රමසිංහ මේ මහත්තයා මේක බාරගෙන දැන් අද රට මේ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ රටේ ජනතාවගේම පැහැදීමක් තියෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕන. කවුරුත් එහෙම මේ අභියෝගේ බාරගත්තේ නැත්තම් එදා
අද රට මොන තත්ත්වෙද තියෙන්නේ. ඒ නිසා අභියෝග භාරගත්තු නායකයා ගැන රටේ ජනතාවගේ පැහැදීමක් තියෙනවා. ඒ වගේම මේ රට ගොඩනගන්න පුළුවන් කියලා එතුමා ගැන විශ්වාසයෙන් ඉන්නවා. නැත එතුමා ගැන අපේ පැහැදීම තියෙනවා. නමුත් අපි ජනාධිපතිවරණයක තරඟ කරන්නේ කරන කාටද උදව් කරන්න කියන එක පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ඒක තීන්දුවක් ගන්න වෙන්නේ පක්ෂයක් විදියට. මට පේන්නේ නැහැ අනිත් නායකයෝ දෙන්න. දැන් 3 දෙනෙක් ගැන නෙමෙයි 5-6 දෙනෙක් කතාගෙන 10ක් විතර දැන් පඳුරු පල්ලෙත් ඉන්න තරමට ඉන්න ඕනේ ජනාධිපති අපේක්ෂකව දවසින් දවස වැඩි වෙන ඕනේ. හැබැයි දැන් ඔය ප්‍රධාන ඔබ කිව්ව නම් දෙකම මේ අභියෝග වලින් පැනලා ගිහිපුවා. ඒ වගේම මේ දෙන්නටම ඉතින් වගකීම් දරපු අවස්ථාවන් වල සාර්ථක වෙච්ච කට්ටිය නෙමෙයි. ඒකනේ කියන්න තියෙන්නේ. අපිට කියන්න බෑ තව කවුද එන්නේ කියලා. මට මේ දෙන්න ගැන නම් කියන්න තියෙන්නේ දෙන්නටම Tamanට බාර දුන්නු වගකීම් සාර්ථක විශ්ත කරන්න බැරි වෙච්ච දේ.